हाय बोहन, आदरणीय दुवे पुते, आपल्या सागाच्या क्रीमन बलापुरत्व आणणे दहाय श्रेणी विद्या विषय यटते देवन वारे पळमु भौतिक विद्या एकते द्रवास्तरी पीरणे हा एहियदी मेहदी आप सागाच्या क्रीमन बलापुरत्व वनवा पीरणे यन कुमग्द पीरणे विविध आकार मुनवाद सह पीरणे ආයුර්වේදී මොනවද යන්න පිළිබඳ ඒ වගේම ඔබගේ විෂය නිර්දේශන අනුකූලව පීඩණ ආශ්‍රිතින් සරල ගණනය කිරීම කිහිපයක් සඳහා යොමු වන්නත් අප බලාපොරොත්තු වෙනවා හොඳයි මුලින්ම අපි සලකා බලමු පීඩණ යන කුමක්ද කියලා ඔබ හොඳින් මෙම රූප දෙක දැස බලන්න මෙම රූපයේ ලී කුට්ටිය මත ඇණයක් තදින් තෙරපීමට ලක් කරන විට එම ඇණය ලී කුට්ටිය තුල කිඳා බසින බව අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම මෙම භාජනය තුල අඩංගු වායුවේ ඉහළ මූඩිය තද කරන විට එම වායුවන් කිසියම් තෙරපීමකට ලක්වන බවත් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. එසේනම් කිසියම් පදාර්ථයක් මත ඇතිවන තෙරපුම පීඩනය ලෙස සරලව හඳුන්වා දෙන්න පුළුවන්. පීඩණය විවිධ ආකාර වෙනවා. අපි බලමු පීඩණයේ විවිධ ආකාර මොනවාද කියලා. පීඩණය ප්‍රධාන ආකාර තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්. අංක 1 බලයක් නිසා ඇතිවන පීඩනය. අංක 2 ද්‍රව මගින් ඇතිවන පීඩනය. ද්‍රව පීඩනය. අංක 3 වායු මගින් ඇතිවන පීඩනය. වායු පීඩනය. හොඳයි. දුවේ පුතේ අපි සලකා බලමු බලයක් නිසා ඇතිවන පීඩනය විස්තරාත්මකව. මෙම රූප රාමුදෙස හොඳින් නිරීක්ෂණය කරන්න. කිසියම් වර්ගඵලයක් මත බලයක් නැදීම නිසා එම වර්ගඵලය තෙරපීමකට ලක්වන බව අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. එසේනම් බලයක් මගින් කිසියම් ස්ථානයක කිසියම් වර්ගඵලයක ඇතිවන තෙරපීම බලයක් නිසා ඇතිවන පීඩනය ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. අපි දැන් යමු එමු බලයක් නිසා ඇතිවන පීඩනයේ අර්ථ දැක්වීම වෙත. ඒකීය වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය පීඩනය ලෙස හඳුන්වනු ලබනවා. එසේනම් පීඩනය යනු ඒකීය වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයයි. මේ සඳහා අපට ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. වර්ගඵලය කැපිටල් A ද එම වර්ගඵලය මත යොදන බලය කැපිටල් F ද නම් එහිදී ඇතිවන පීඩනය සමාන වනවා එම වර්ගඵලයේ බලයේ අනුපාතයට. එසේ නොමැතිනම් පීඩනය සමානයි යොදන බලය F බෙදීම බලය ක්‍රියා කරන වර්ගඵලය A. පීඩනය P ද යොදන බලය F ද වර්ගඵලය A ද නම් P සමානයි F බෙදීම A. හොඳයි. ආදරණීය දුවේ පුතේ ඔබ දන්නවා බලය මනින සම්මත ඒකකය නිව්ටන්. වර්ගඵලය මනින සම්මත ඒකකය වර්ග මීටර්. ඒ අනුව පීඩනයේ සම්මත ඒකකය වන්නේ නිව්ටන් බෙදීම වර්ග මීටර්. නොසේනම් වර්ග මීටරයට නිව්ටන් Nm ඍණ 2. පීඩනයේ සම්මත ඒකකය Nm ඍණ 2. ඒ වගේම පංචජාතික පැස්කල් නම් විද්‍යාඥයාට ගෞරවයක් පිණිස එම ඒකකය පැස්කල් ලෙසද හඳුන්වනවා. එසේනම් පීඩණය මනීම සඳහා ප්‍රධාන ඒකක දෙකක් භාවිත වනවා අංක 1 Nm ඍණ 2 වර්ග මීටරයේ නිව්ටන් අංක 2 පැස්කල්. හොඳයි. දුවේ පුතේ අප දැන් මේ සම්බන්ධ සරල ගැටලු කිහිපයකට යමු. පළවන ගැටලුව. බර නිව්ටන් 400ක් වන ඝනකාකාර පෙට්ටියක් මේසයක් මත තබා තිබෙනවා. පෙට්ටියේ පතුලේ වර්ගඵලය වර්ග මීටර් 0.2යි. අපෙන් අහනවා එම පෘෂ්ඨය මත ඇතිවන පීඩනය. හොඳින් මෙම ගැටලුව අධ්‍යයනය කරන්න මෙහි ඝනකාකාර පෙට්ටිය මගින් ඇති කරන බලය ලබා දීලා තිබෙනවා. එම බලය ක්‍රියා කරන වර්ගඵලය ලබා දීලා තියෙනවා. එසේනම් අප දන්නවා පීඩනය සඳහා ප්‍රකාශනය
පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. බලය සහ වර්ගඵලය තත්ත්වයන් ලෙස ලබා දීලා තියෙනවා. බලය සමානයි නිව්ටන් 400යි, වර්ගඵලය සමානයි වර්ග මීටර් 0.2යි. මෙම අගයන් සුළු කිරීමෙන් අපට ලැබෙනවා මෙහිදී ඇතිවන පීඩනය පැස්කල් 2000 බව. අපි දැන් යොමු වෙමු දෙවන ගැටලුවට. පොළවේ වර්ග මීටර් 8ක් වූ ප්‍රදේශයක් පුරා එකතු වී ඇති පස් කුඩක් නිසා පොළොව මත ඇතිවන පීඩනය පැස්කල් 150ක් වේ. පස්ගොර නිසා පොළොව මත ක්‍රියා කරන ලද බලය කොපමණද? හොඳයි, ඔබ මේ ගැටලුව හොඳින් අධ්‍යයනය කරන්න. මෙහිදී පස්ගොඩ මගින් ඇතිවන පීඩනය අපට ලබා දීලා තියෙනවා. ඒ වගේම පස්ගොඩ පැතිරේ තිබෙන වර්ගඵලය අපට ලබා දීලා තියෙනවා. එසේනම් අපි යමු පීඩනය සඳහා අදාළ ප්‍රකාශනයට. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. මෙහිදී පීඩනය හා වර්ගඵලය අදාළ ගැටලුව අපට ලබා දීලා තියෙනවා. එසේනම් මෙම ප්‍රකාශනයෙන් බලය උක්ත කිරීමෙන් බලය සමාන වෙනවා පීඩනය වැඩි කිරීම වර්ගඵලයට. පීඩනය පැස්කල් 150ක්ද, වර්ගඵලය වර්ග මීටර් 8ක්ද බැවින් බලය සමානයි පැස්කල් 150 වැඩි කිරීම වර්ග මීටර් 8. අපිට ලැබෙනවා බලය සමානයි නිව්ටන් 1200. හොඳයි, ආදරණීය දුවේ පුතේ, අපි අද සාකච්ඡා කරේ 10 ශ්‍රේණියේ වැදගත් භෞතික විද්‍යා පාඩමක පළමු කොටස. එසේනම් පීඩනය යන කුමක්ද, පීඩනයේ ප්‍රධාන ආකාර මොනවාද සහ බලයක් නිසා ඇතිවන පීඩනය පිළිබඳ. බලයක් නිසා ඇතිවන පීඩනයට අදාළ ප්‍රකාශන සහ සරල සුළු කිරීම් කිහිපයක් අපි මෙහිදී සාකච්ඡා කරා. අප බලාපොරොත්තු වෙනවා දෙවන වීඩියෝවෙන් ද්‍රව පීඩනය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කරන්න. එසේනම් ද්‍රව පීඩනය පිළිබඳ දෙවන වීඩියෝවෙන් හමුවන තෙක් ඔබෙන් සමුගන්න. ආයුබෝවන්.